යිබන්ධ යපුතේ අදාපයක තුලයින්නේ ව්‍යාපාරද්‍යයනය කියෙන විෂේටනත්තම් BS.. කියෙන විශෂයට අදාලව. BS.. වල පලවෙනි පාඩ වන ව්‍යාපාර පදන හා පරිසරය කියෙන පාඩමට අදාල පලවෙනියටම කතරන්න ෝට නෝට වීඩිය එක තෙක් එකයි යි් හරේ අද කතාගනිපුතේ බ..සල පලවෙනි ෂෝට් නෝට වීඩිය එක මේකෙන් පටන්ග රගෙන පි. පලවෙනි අධීර විදිියට දොලාහවසර සියලුම පාඩම්වලට අදාල ෝට් නෝට් විඩියෝටික පුතේ පිළිවල්ට කරගෙන යනවා යි් හරේ පුතේ අදයිඉදම් BS වල්ට තුල එකතු වෙනවා නම් මතක තියාගන්න ෂෝට්නෝට වීඩියෝටික පිවලට BSස්සල දානවා ඒගේ කොන් ෝට්නෝ් වඩියෝ ි එකක් පිවලට නවා යිට් අප අද ගැන විතරක් කතා කරමු BS වල පලවෙනි ෂෝට් නෝට් වීඩියග තමයි මේක ඔයාල පුතේ කරන්න තියෙන අලුතයෙන් සම්බන්ධ වෙන පන්තියට සම්බන්ධ වෙන දරුවුණත් න්තිර සම්බන්ධ වෙන්නේ නැති දරුුණනත් ම්‍රතියාගන්න මේ විදියට දිගටම පාඩම් මාලාවත් එක සම්බන්ධ වෙන නම් පුතේ සයාර් හතලිය පොතක් ගන්න සයා හතලිය පොතක් අරගෙන මේ මම එක මීදිය එකකින් කියා දෙන ටිකතිනවානේ. ඒකක් පුතේ මෙන්න මේ විදියට තනි පිටුවක ලියාගන්න තරම්. හතලේ ස පොතක් ගන්න කොළවලියන්න්නො මොකද ඕෝකන්තිමට කොලා නැතිවුන පුතේ දොලාහද හතුන සියලුම සීලබස් එක යි? ොළ හදාාතුන සියලුුවම සිලබස්සගේ ඒටතු ඉසත්්මදතියා ගන්න පිටු හතලියක පොතෙන් ලියාගන්න පුළුවන් රයි වගකීමෙන් කියන්න මෙන්න මේ විදියට පිටුවක තනි පිටුවක තනිවීඩියුව එක අදාලා විෂේ කරනමේ විදියට ලස්සන්න ලියන් යි අන්න විදිරපුතේ පටන් අරගෙන අපි යම එතකොට අපි දිගටම ේවදිියට . ෝට නොට වීියෝ ික ේවිදිියටම දිගටම කරෙනයවා යි අද කතාරන්න පලවෙෙන වීදිය රයි මතකතියාගන්න ඉසල්ලහොට ැහුම් කන්දේද පාඩන් කරගන්න පස්සි දෙවිනිි පාරහරිපුතේ මේක බලලා දියයාගන්න රේෙනම් මතතියාගන්න හතලිය පොතක්ගන්නCRCR පොතක්. එක පිටුවක එක වීඩ එකක් ලියාගන්න පුතේ දොළහදහතුන සියලුම විෂය නිර්දේශයේ හතලිය පිටුවකට ඔයාට ගොුණු කරගන්න පුළුවන් පාඩන් කර සුපි ඇබැ ඔ පො කාඩවත් දේඩපාපුතේ මොදඒක පට්වටි නෑ දෙන්ඩෙපාකානවත් හරිෙනම් අපිපුතේ ව්‍යාපාරද්‍යයනය කෙන විශයට අදාලව පලවෙනිටම නිර්වචනීඉදං අපි පළවෙනි වීඩ එකේ සාකච්ඡා කර ටික කතා කරමු. ර් හරිෙන බලමු ඉස්සල්ලාම ව්‍යාපාරයක නිර්වචනයීම. ව්‍යාපාරයක් කරන්නේ. ව්‍යාපාරයක් කරන්න අරමුණ තමයි ලාබ ලබන එක. ලාබ ලැබී මේ අරමුණින් කරන ව්‍යාර තියෙන බොහෝ්‍යප ලාබ ලැබී මේ අරමුණින් කරන ව්‍යාපාර තමයි. නමුත් මතකතියාගඩපුතේ සුභසාධනය අරමුණු කර ගත්ත ව්‍යාපාරක් තියෙනවා ලාබා අරමුණු කර ගත්ත ව්‍යාපාරත් තියෙනවා සුබසාධනය අරමුණු කර ගත්ත ව්‍යාපාරත් තියෙන. පැදද. ඉඩ පස්සේ මේ ව්‍යාපාරයකින් කරන්නේ, මිනිස්සුන්ගේ අවශ්‍යතාසා වුවමනා තෘප්තිමත් කරන එක. අවශ්‍යතාසා වුවමනා ඉටු කරන එක. පැදර අවශ්‍යතාසා වුවමනා ඉටු කරනවා. මේ අවශ්‍යතාාසා වූමනා ඉටු කරගන්නේෙ කොල්ලො යම් බාණ්ඩයක් ෝසේවාවක් නි්පාධනය කරනවා ඉට පස්සඒක බෙදාහරිනවා අලවි කරනවා අන්නේ වගේ අනුබද්ධ ගොඩාක් කටයුතු තියෙන පැදර. එනම් පුතේ ව්‍යාපාරයක නිර්වචන තමයි බලාගන්න. ලාබලැබී මේ අරමුණින් නෝ සුබසාධන අරමුණින් පවත්වාගෙන යනු ලබන. මිනිස් සවශ්‍යතාසා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා බාණ්ඩහාසේවා නිෂ්පාධනය බෙදාහැරීම අලවිය හා අනු බද්ධ සියලොම කටේතුවල්ට අපේ ව්‍යාරැක් කියලකිෙන මේ නිර්වාජ නිසල කඩාගන්න කෑලිතුුණකට පලමෙනකි තමයිමකක්ද පවත්වගෙනයන් යයි. ලාබලැබීමේ අරමුණින් නෝ සුබසාධන අරමුණින් පවත්වගෙන නමුකද ලාබලැබීමේ අරමුණින් හෝ සුබසාදර අරමුණින් පවත්වාගෙන යනවා. ොනවයිටු කරන්න දන බා්ඩා සේවා නි්පානයකන මිනිස් අවශ්‍යතාසා වුවමනා ඉට තෘප්තිමත් කිරීම සඳ අවශ්‍ය බාණ්ඩහා සේවා මොනෝකනද. නිෂ්පාදනය කරනවා බෙදාහරිනවා අලවි කරනවා ඒ හා සම්බන්ධ අනුබද්ධ සියලුම කටයුතුවට අපි ව්‍යාරයයක්ක් ක කියල කෙන යි. එන ොද පුත වි්‍යාරයක නිර් වචනේ. ලාබලැබීම අරමුණින් හොට සසුන් මනසි ආගන් මොකද ස්ස හොටරහගන්න පස්ස අපිත් නොටෙලිියකමු. අරද මේ වීඩියක තින වීඩියෝ අයින් කරන්න සිය සැරයක්කුටක් බලන්න පුුව මොකද ලාබලැබීමේ අරමුණින් හෝ සුභසාධන අරමුණින් පවත්වාගෙන යනු ලබන මිනිස් අවශ්‍යතාසා වුවමනා තෘප්තිමත් කිරීම සඳ අවශ්‍ය බාණ්ඩහාසේවා නිෂ්පාදනය බෙදාහැරීම, අලවියහා අනුබද්ධ සියලුම කටේතුවල් අපි කෙනවා ව්‍යාරක් කෙ අකන්වනමොත් ව්‍යාරයක නිර්වජපතේ. ලාබලැබී මේ අරමුණින් හෝ සුබසාධන අරමුණින් පවත්වාගෙනනු ලබන මිනිස් අවශ්‍යතාසා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා බාණ්ඩහා අවශ්‍ය බාණ්ඩහාසේවා, නිෂ්පාදනය කිරීම බෙදාහැරීම අලවියහා සම්බන්ධ අනුබද්ධ සියලම කටේතුවලට ව්‍යාපාරයක් කියලාකිෙන මම් එකම නිර්ුවචනි පුතේ දෙතුූන් සැරේ කියයනවාට මේක මත්තක හිටින් ඕනු තර ැම් මේක උගන් අදිි තේරණව තමයි. ඕනම කෙනෙක් පුතේ උගන් අති තේරම එකආහන්න දෙයක් නෑ ඕනම ගුරුවරෙ උගන්නති තේරෙනවා නමුත් පුතේ මතක හිටින් ඕේ මතක හිටිනවන තමයිතන සාර්ථක භාවය තියෙනෙතර හ ස්කලිගැන්ුවත් වෙන කොහ පන්දිි ගැනුව මතර පුතේ උගන එක තේරුවා මේක නොතේරෙන්නෑකාටවත් හැබයි තේරුණනාට පුතේ මේක මතක තියෙන්ටත් තොන්නේ අන්න මතක තියන්ට තොෝනිසාතමයි මේ දෙතුන් සරයක් කියන්නේ හරරියිකමට ්‍යාරක නිර්චනම කක්ද. ලාබලැබීමේ අරමුණින් නෝ සුභසාදන අරමුණින් පවත්වාගෙන ඇනු ලබන මිනිස් අවශ්‍යතාසා වුවමනා තෘක්්තිමත් කිරීම සඳහා අව්‍ය බාණ සඳහා බාණ්දහසේවා නිෂ්පාදනය කිරීම බෙදාහැරීම අලවිය හා අනු බද්ධ සීලම කටේතුවලට ව්‍යාර කෙ ෙනවා අයකසරැක්කයනමොකද ව්‍යාපාරැක්යන්නේ ලාබල ඔන් හාගනම කියනවා. ලාබ ලැබීමේ අරමුණින් හෝ සුබසාධන අරමුණින් පවත්වාගෙන යනු ලබ මිනිස් අවශ්‍යතාසා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා බාණ්ඩහාසේවා නිෂ්පාධනය කරනවා බෙදාහැරිනවා අලවි කරනවා. ඒහා සම්බන්ධ අනුබද්ධ සියලුම කටේතුවලට අප ව්‍යාපාරයක් කියල කෙන එන ව්‍යාපාරක නිර්වචනය ඔන්න ඕක. හරි ෙවා සිතුති අපට කතාාන තෙන සිලබස්සකේ පිළිවලට තමයි උගණගෙන න්නේ. අවශ්‍යතාසා වුවමන. සිලබස්සකේ තියන දේවල් මතම උගාන ට වඩා වැඩි. යම් අවශ්‍ය පොඩි පොඩි දේවල් උගණනවා සිලබස්සකෙන් පිටයන්න සිිබස්සගේ පිළිවට තමයි යන්නේ. අරද අවශ්‍යතාසාාවමනම් පුතේ අවශ්‍යතා ගැන්නමකක්ද. ජීවත්තීමේදී මිනිසාවිසින් අනිවාරෙන්ම සපුරගන්න ඕනි කායික මානසක තත්ත්යන්වලල්ට අපි කිෙනමනවද අවශ්‍යතාගනකද පුතේ අවශ්‍යතතාාවයක්කයන්නේ. ජීවත්த்தීමේදී මිනිසාවිසින් අනිවාරෙන්ම සපුරාගතේතු කායික මානංසික තත්තැන්වල්ට අපිකිනමනුවද අව්‍යගලයි පුතේ ෂෝට් නෝට්ටක් විඩියෙක් නිසා මේ තියෙන කරුණු ඔක්කොම ලියන්නේෑ දෙනම් අපි මේක පාඩන් කරද්දි මේකට අදාල කරුණ තියනවනේද. දැම්න් මෙතන් අවශ්‍යතාසා උමනාවල් ලක්ෂවම ියලනෑනේ නමුත් අපි ෂෝට්නෝට් එක පාඩන්කරද්දි අවශ්‍යතාසා වුවමනාවට අදාල සීලුම දේවල් මතත් තරගන්න ඕනේ අන්නතකටතම පපුතේ සාර්ථකයේ ද නහෙම ැතුව මේක තියෙක විතරක්නමේ මේක තියනතව බේසික් එක මීට අමතර අපට ලියන්්ි ඩමදදි වෙනව. අපිට ලොකුවට වැදගත්නෑ කෙළ හිතුුණනාත්න් මතතු දැන අවශ්‍යතා සාව වමනා ගැන කතා කරත්දී අවශ්‍යතාාව වමනාව ලක්ෂණ තියනවනේ මතකයින ඒ ලක්ෂ ටිකත් අපි මතක් කරන්නවන මෙනිහි කරන්න ඕනේ තොකොරටම මේක මතක තියෙන්න්නේ. හරි මනොට අවශ්‍යතා කියන්නේ ජීවත්වීමේදී මිනිස්සාවිසින් අනිවාරෙන්ම සපුරාගතයුතු කායික මානසික තත්වයෙන්වා උදාහරදී ලනෑ හැබයි උදාහර අපි පාලන් කරති මතක් කරගමු. මනොට අශ්‍යතා කියන්නේ ජීවිවත්වීමේ දීීමම නිසා විසින් අනිවාරයෙන්ම සපුරාගතයතු කායික මානසික තත්තයන් උදාාරැකිතිරමනො අවශ්‍යතා. ආහාරත් ඇඳුම් නිවාස අධ්‍යාපනය ප්‍රවාහනය සංනිවේධනය විනෝධය ආරක්ෂාව සෞඛ්‍යය අන්නේ වගේ දේවලපී අවශ්‍යතා කියලා කිය නොද ආහාර ඇඳුම් නිවාස අධ්‍යාපනය, ප්‍රවාහනය සංනිිවේදනය විනෝධය ආරක්ෂාව සෞඛ්‍යයන්නේ වගේ දේවල්පු තේ අවශ්‍යතා කියල කිෂතා කිව්වේ ජීවත්වීමේදී මිනිසා විසින් අනිවාරෙන්ම සපුරාගතයුතු කායික මානසික තත්ත්වයන්. ුවමනා කියන්නේ මොකක්ද. වුවමනා කියන්නේ අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාර කියන එක මොකක්ද ුවමනා කියන්නේ අවශ්‍යතා සපුරාගන්නා විධාකරද උදාාරක තුළක් යන්නකු. ආහාරකින් අවශ්‍යතාව විට කරගන්න ොද. පොතු වඩ පුුවන් පිසවෙන්නඩ පුළුවන්, එට පස්සේ බත්වෙන්ඩ පුළුවන් රයිස්සෙන්ඩ පුළුවන්, ආපවෙඩ පුළුවන් අන්නේ වගේ දේවල් මතුතයන පුතේ අපි වුවමනා විදිර සල කරේ නම්. අවශ්‍යතා ඉටුකරගන්න විවිධ ආකාරවලට වුවමනා කියලා කෙනමුකක්ද. අවශ්‍යතා ඉටු කරගන්න විවිධාකාරවලට අපි වුවමනා කියලා කියෙන පැහද එන මතුතියාගන්පුතේ. අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ආකාර වුවමනාලෙස හඳුන්න්න නොමෑ අවශ්‍යතා ඉටු කරගන්න විාර ුවමන ලෙ සඳදුන්නවද තෙන අනිසා ඇදුම්න් කිය අවශ්‍යාව ටු කරගනික ොදකි. කමිසේ වෙඩ පුුවන් කලිසම වෙන්න පුුවන් සාර්ිය වෙන්න පුළුවන් සරම වෙන්න පුළුවන් අන්න ඒ ඉටු කරගන්න විධාකාර්තිනවානේ අන්නේ ඉටුකරගන්න විධාකාරවල්ටි කියෙනවමනෝ කියල පුේ ුවමනා කියලා යි එනම් බලාගන්න හර ඒකැනටම නෝද. අවශ්‍යතා කියනමකක්ද ජීවත්තීමේදී මිනිසාවිසින් අනිවාරෙන්ම සපුරාගතයුතු? ආයික මානංසික තත්ත්වයන් වට අපිකිනවා අව්‍යතා. මේ අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාරවල්ට අපිකිනම නෝ කියලද වුවමනා කියලා යිට් හරිටසේ අවශ්‍යතා ස වනාවල් ලක්ෂණම් පපුතිේ ඕනම කෙනෙකුට මංහිතවවා මතකයි කියලා එනිසා අම් මෙතන ද ඒක මතක් කරන්න. ඔයා පාඩන්කරද්දි අවශ්‍යතාව ලක්ෂණ ටික මෙහිම මතක තියගන්න ුවමනාව ලක්ෂණ මෙහම මතක තියාගන්න යි එකසරයක් කියන්නම්. අපි දන්නවනේ පපුති අවශ්‍යතාව ලක්ෂණම නෝද. අත්්‍යවශ්‍යයි පොදයි. නිර්මාණය කළ නොහැක සීමිතයි ප්‍රාථමිකයි සරලයි අන්න වගේ දේවල් තම මිනිසාගේ ශරීරෙන් නැතිවේ අන්නේ වගේ දේවල් සමාජ බලවේග මගින් වෙනස් කරන්න බෑ අන්නේ වගේ දේවල් තමයි අවශ්‍යතාවල ලක්ෂණමොපති අවශ්‍යතාව ලක්ෂණ අත්‍යවශ්‍යයි පොදුයි නිර්මාණය කළ නොහැක සීමිතයි ප්‍රාථමිකයි සරලයි මිනිසාගේ ශරීරයේ නැතිවේ සමාජ බලවේගමගින් වෙන කළ නොහැක අන්න වගගේ දේවල්. ුවමනාවල ලක්ෂණ ෝක නි පැත්තමනෝද. අත්‍යවශ්‍ය නොවීම විවිධවීම නිර්මාණය කළ ඇකිවීම, අසීමිතවීම දිතීකවීම සංකීරණවීම සමාජ බලවේග මගින් වෙනස් කළ ඇකිවීම අන්නේේ වගේ දේවල්පුතේ මතක තියාකාන්න මනොව දපී වුවමනාවල ක්ෂණ කලා ගෙන රයි ඒක ඕන කෙනෙකුට මතකයියේ. හර යකරන නපුතේ නිර්වචයම කක්ද ව්‍යාපාරයක ලාබලැබීමේ අරමුණින් නෝ සුභසාද අරමුණින් පවත්වාගෙනයනු ලබන මිනිස් අවශ්‍යතාසා වුවමන තෘප්ටිමත් කිරීමසනහා බාණ්ඩහාසේවා නිෂ්පාධනය කිරීම බෙදාහැරීම අලවිිය හා අනු බද්ධ සියලුම කටයුතු ව්‍යාපාරයක් කියලගෙන. හරි අවශ්‍යතා ගැනමකක්ද. ජීවත්වීමේදී මිනිසා විසින් අනිවාරෙන්ම සපුරාගතයේතු කායිකමාන සිකතත්වයන් රැට. සපුතේ අවශ්‍යත වුවමනා කියන්නේ. අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාරදය උදාරනයකට නිදියන්ඩ අද්දි පුතේ හැන් පී ගාගෙන මේක ඇහුවත් තොවාට මේක මතකති නොතර මං කියන විදිහයට මේක මතක තියන ඔන්න ටෙස් කල බලන්න කොයි. හ ඉටවස් යි කතා කරපුතේ වෙළඳ පොල. වෙළඳ පොලක් කියනමකොත්ත. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්බන්ධ වෙන මුණ ගෑන, ඕනෑම අවාතාාවරණයකට අපි වෙළඳ පොලක් කියනමොකද වෙළඳ පොලක් ගැනන්නේ ගැනුම් කරුවන්න විකුණුම්කරුවන් මුණ ගැහෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්තයක අපි වෙළඳ පොලක් කියලාගෙනයි ැනේ මුණ ගැහැන්ඩක් පුලන් යම්ආකාරක සම්බන්ධ වන්නක් පුළුවන්යි තදරපුතේ මේ වෙළඳපොල ප්‍රධාන වශයෙන් කොටස්සේයටට ිෙනවා වෙළඳපොල ස්ථානයසා වෙළඳපොල අවකාශය කෙ එක අදහස්තමයි වෙළඳ පොල ස්ථානය යැනපුතේ ෞ්තිකම තියෙන වෙළඳ පොළ කියෙක. හිතන්න උදානක් විදට සතිපොල වෙන්න පුළුවන්, කඩවීදිය වෙන්න පුළුවන්, කඩයක් වෙන්න පුළුවන්, සුපමාකට්ටයක් වෙන්න පුළුවන්. අන්නේ වගේ දේවල් තම අපි වෙළඳපොල ස්ථානය කෙනෙ බෞතිකවතියනම්. පුත වෙළඳපොල අවකාශය කියන්නේ විද්‍යුත් ක්‍රමහරා නැතම් අන්තර්ජාලය වගේ ක්‍රමහර හා ගැනුම්කරුවන්න විකරුම්කරුවන් සම්බන්ධ වෙනවනං. අන්නේ වගේ දේවල්ටි වෙලඳපොල අවකාශයෙන් උදානකට දරාස්ෙන්න්නට පුුවන් ඒේවෙන්න පුුවක් න්ඩෝටල්කේෙන්ඩ පුළුවන් න අන්නන්නේගේ දේවල්මත් ඇැනපුතේ වෙලඳපොල අවකාශය බෞතික හම්වෙෙන්න්නන. මූනට මූුණ හම්බෙන්න. හැබැයි තනත් මොකක්ද වෙළඳමක් වෙන වෙතනත් වෙලඳ පොක් කිය කියෙනම්. වෙලඳ පොල පුතේ ප්‍රධානශයෙන් කොටස් දෙ එකකයි වෙලඳ පො ස්ථානයයි වෙලඳ පොළමකක්ද අවකාශයයි කියෙයි. හරි ට පස්සේ? අප සාකච්ඡා කරන නිෂ්පාධිත. පුතේ අපි මේ නිෂ්පාධත මිලදී ගන්නේ අපේ අවශ්‍යතාසා වමනයිඉටු කරගන්න. අවශ්‍යතා සහාව වූමනයි ඉටු කරගන්න මිලදී ගන්න දේවල්වලටි කෙනවා නිෂ්පාධිත කියලා. අලුත්සිලබස්සකේ නිෂ්පාධිත යෙපුතේ දෙකයි ය පරන්සිිලබස්සේගේ තමා නිෂ්පාධ්‍ය ගොඩක්ති බෙනි සම පරණයව ගන්නන්ට යන්න. හරිේ නිෂ්පාධපුතය ප්‍රධාර්මශයෙන් කොටස්සකයි බාණ්ඩ හාමොකදද සේවා කියල. එනම් බාණ්ඩ සහ, සේවා මතුතියායන පුතේ නිෂ්පාදිිත කොටස් දෙක ඇතව මේක තිබ ගොඩක් දේවල් එක මන් දැම්ම මේ කියන්න අලු සිලිබසකට දාල නැති නිසා ඇ අ අපි පශ්නපත්තරයම කරද්දි පරණේ පරණේවා හුුණො ඒව කරනවා. ඒ හැරෙන්ඩ පුතේ මෙතන්ට පාඩන් කරන්න අවශතාවක් නෑ. එනම් නිෂ්පාධිත ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි බාණ්ඩයි සේවයි. පුතේ බාණ්ඩයක් කියන්නේ ඉස්පර්ෂ කරන්න පුළුවන්යක් ඇැ උදානයකි රනම හිතන්නු මගේ වතුරබෝතලය කියලා. මේ වතුරබෝතල ස්පර්ෂ කරන්න පුළුවන්න්නේ. ඒවගේ මේ බෞතික පැත්මකුත්තිවා. බෞතික පැවැත්මත් තිෙන කියන්නේ මං මේ මේසේ උඩ තිබ්බෝත් ඒකට ඉඩක් යැනවනේද අන්නේ වගේ එනම් වෙනම් බාණ්ඩයක් කෑන පුතේ විදිට ස්පර්ෂ කරඩ පුළුවන් බෞතික පැවැත්මත් තියෙන බාන්්ඩයක්. හැබැයි සේවාාවක්කම ඉස්පර්ෂ කරන්න බෑ ඒවගේ බෞතික ඉඩක් ගන්නත් නෑ ඔන්න ඇටික මතකතියාගන්නෑ හරිටවස්සේ බාණ්ඩබල ක්ෂණ අතරත්තියෙනවා. සේවා වලත් ලක්ෂණ හත රක්ටය රයි අපි වලම නම් හරි පුතේ බා්ඩවල පලවිින් ලක්ෂණ තමයි ෞතික පැවැත්මක් ඇත ඔන ලියාගන්න ඕන වරන්න තුළ දාකන්න ඉස්පර්ෂ කළ හැක කියලත් දාගන්න ම මෙත ඉඩ නති නිසා ලිවේ නැති ලිවනෑ. හරි එනම් නිෂ්පාතපුතේ ප්‍රධනශයෙන් කොටස්ේකයිකොමද බාණ්ඩ හා සේවා බාණ්ඩයක් කියැනමොකක්ද ඉස්පර්ෂ කරන්න පුළුවන් බෞතික පැවැත්මක් තියෙන දෙයක්. සේවාවක් කියැනි. ස්පර්ශ කරන්න බැරි බෞතික පැවැත්මක් නැති දේවල්.හරි බාන්්ඩවල ලක්ෂණ අතරයි බෞතික පැවැත්මත් තියෙන බා්ඩගෙල්ලා ගොඩ ගහනව කියන්නේ බෞතිකව ඉඩක් ගන්නවා බෞතික පැවැත්මක් තියෙන. ඒවගේම ගඩා කරන්න පුළුවන්. තේ බා්ඩවල තින විේෂ ලක්ෂය තමයි ක ගඩාරන්න පුර ැව්දාානය තර ේමිතමක. පොත්වල මල නයිොත් ගණයි යනවනේද පොත්වල මි ගන ඉහිහලා යනවා තර. එතවට මං මේගේ පොද්ගෙනල පුතේ ගෙදර ගබඩා කරෙන තියෙන එතන ෞතික පැත්මකුත් තියෙනවේ වගේ මට පොට්ටික ගඩා කල තියාකන්න පුරුවන්. හැබැයි සේවා ගබඩා කළ තියකන්න පුළුවන්න. බෑ උදාාරණයක්කි දට අපි ඩයිලොක් එකේ ඩේට පකච්චයදදානව ැන අපිට සේවාවක්නය දෙක තරන ඩේට පගච් යදනවා කැනෙ එක සේවාවක් තන එත ඩයිලොක්්ෙන් ලබාදන සේවාව අපිටයි ගබඩා කරල තියකන්න බෑ අවුරුදු කානකට ඩයිල්ලොක්ක පැගෙච්චර තියාගන්න ැෑ කාඩ්ි එක කන්න පුුවපුතේ කාඩ්ඩි එක කියන්නේ බාන්්ඩක් නිතනක්. ඩයිලොක් ඩක් ගන්න ගන බන්ඩ එක ගබඩා කල තියකන්න පුළුවන් ෙරගල්ල තියාකරපුුව හැයිඒ එකෙල් ලැබෙන සේවා අපිට ගබඩා කරන්න බෑ අන්න වෛද්‍යවරයකුගේ සේවාව ගඩා කළ තියකන්න බෑ ැන ෙහෙත් ගබඩා කල තියන්න පුළුවන්. වෛද්‍යවරයාගේ සේවා ගබඩා කළ තියන්න බෑ නම් මත්යනපුතේ සේවා ගබඩා කරන්න බෑ බාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. පිස්ල්ල බා්ඩව ලක්ෂණ කතතාරම ෙනනම් බා්ඩවල ක්ෂණ තමයි ෞතික ප වැත්මත්තයෙනවා ගබඩා කරන්න පුළුවන් සමජාතියයි. සමජාතියයිකිනේ අදහස තමයි දැ මේ ඉතනකු මාකපෙන් වගේයක් ගත්ත කියලා මේ මාකපෙන් වගේයක් ගත්තෝත් මේක මම ගන්නවා අවිශසාවෙෙල්ලෙන්. අවිස්සාවෙල්ලෙන් මේ මාකපෙන් එක ගත්තාත් කෑගල්ලෙන්ම ගන්න. කෑගල්ලෙන් ගත්තාත්. මේ පොන්න්නරුවෙන් ගන්න. පොළොන්නරුවෙන් ගත්තත් පුතේ මාක පෙන්න්නේ කතර වෙනසක් නෑ අවිිස්සාවෙල්ලි මක පෙන්න්නේෙක් හොඳ යා පොළොන්න්නරුවේ ම පෙෙ ඇතයි. එහෙම දෙයක් නෑ. එකම වර්ගේ එකම විදියටට ඇඩේ නනම්මත්තැරපුතේ සමජාතියයි කෙනෙකේ අදහස් තමයි බාන්්ඩ එකනකට වෙනස් වෙනෑ. එකම බාන්්ඩ එකම විදියට තමයි, බාණ්ඩ තියෙන්න්නේ කියෙනෙ එක තමයි මෙතන අදහස් කරනකම ජාතික ගත්ත පෙනස්වෙෙන්න්න ෑ කියෙක. හරෙන නිෂ්පාජිත ප්‍රාන වශයෙන් කොටස් දෙෙකයි බාණ්ඩ හා. ේවා ගලා බානව ලක්ෂණ දෙකයන් පපතේ මතගේ බාණඩව ලක්ෂණකම නොද බෞතික පැවැත්මක් තියෙනවා, ගබඩා කරන්න පුළුවන් මනොද භෞතික පැවැත්මක් තියෙනම නොද පුතයේ බෞතික පැවැත්මක් තියෙනවා, ගබඩා කරන්න පුළුවන්, සමජාතියම නොද. බෞතික පැවැත්මත් තියෙනවා, ගබඩා කරන්න පුළුවන් සමජාතියයි. අනිතය තමයි සපයන්නාගෙන් වෙන් කළ හැක ැ උදානකිද රපි පුතේ. හාල් ගන්නෝ කලි තන්ක හල් කිලෝ පහේ උරයක් ගන්න තර ඇතකොට හාල් හදන් එනත සහල් මිෂ්පාතනය කරන්නේ ගොව අනේ ගොවියත් එක් ගණ් ෝඩද. එකන ගොියත් එක්කම් බැදිලයින්න අදම මේකි. ගොවියත් එක්ක මැදිලනෑ ගො සපයන්නගෙන් වෙන්කරන්්ඩ පුලුවන් කියනන්නේ එකතන ගොවිය ගාගත මඩ චුක්්තක් පත්පුතේ සහල්වලනෑ එනිසා ගොවිය වෙනම ඉන්නේ බාන්්ඩ වෙනම තියන්නේෙ තන සේවාහෙම නෑක ගන්න අධ ගන්නහෑ කලබල වෙන්නතු ආගෙනින්ද. බාඩව ක්ෂ තුරහතරම නොරුපුතයේ බෞතික පැවැත්මත් තියෙනවා ඒක ස්පර්ෂ කරන්න පුළුවන් බෞතික පැවැත්මත් රෙක ලක්ෂණකෑ ෞතික පැවැත්මත් තියෙනවා ගබඩා කරන්න පුළුවන් සමජාතීයයි සපයන්නාගේ මොනවකන්න පුළුවන්ද වෙන් කරන්න පුළුවන් ්වස සේවා අපි දම වෛද සේවය ගුරු සේවයන්න වගේ දේවල් තරම් බෞතික පැවැත්මක් නෑ දැ උදාරැගිදරපුතේ සපේන සේවාව කොච්චරතක සේවා සැපෙව්වා කියලා ඉඩගන්නෙ නෑ පැදිරන්න නිසා භෞතික පැවැත්මක් නෑ සේවාව විස්පර්ෂි කරණටත් බෑ වෛද්‍යවරයයාගේ සේවා විස්පර්ෂකණ පුලන් වෛඩ්‍යවරය තමා ස්පර්ක කණඩට තෙන අනිසා සේවාව කියනකමත් න පුතේ ෞතික පවැත්මක් නෑ ස්පර්ෂි කරඩත් බෑ ඒවාගේම ගබඩා කරගෙන තියාගණ්ඩත් බෑ. බෙහෙත් ගබඩා කරන තියාගත්තරපුතේ වෛ්‍යවරයගෙන් ලැබෙන සේවාව ගබඩා කරලා තියාගන්න බෑ අනිසා සේවාවල ලක්ෂණ තමයි බෞතික පැවැත්මක් නැත ගබඩා කළ නොහැක සපයන්නාට අනුව විධවේ මතකද බාණ්ඩ සමජාතිය වුණා බාණ්ඩ සමජාතිය වුණට පුතේ සේවාව කියන එක සපයන්නටනො විීදය ද උදාරැකිතර මේ මිතුම් මම අවිශසාවෙලේ ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නම්. ඒ ඩොක්. දෙන බේත් ඩොක්. කෙනෙක් බෙහෙත් ගනු තරම් එයාගල් ලැබෙන සේවාව යම් වෙනසක් තියෙන. ඉරස්සේ මමයි කෑගල දොස්තර කෙනක්ගෙන් බෙහෙත් ගනු මේ දෙන්නම එකම බෙහෙත්වර්ගෙ දෙන්නේ. එකම ලෙඩේට එකම බෙහෙත්වර්ග දෙන්නේ. හැබැයි මේ අතරින් කෙනෙක් හොඩයි කෙනෙක් නරකයි කලපුතිේ අපිට වැැටේෙන වන්නේ නිසා බාණ්ඩ සමජාතිය වනාට සේවා සමජාතිය වෙන්න නෑ සපයන්නට අනුව වෙනස්ර දවදානක් දෙට අපිතමහ. අපි ආර්ථක විද්‍යා ව්‍යාපාරත් දෙනෙ කොහෙන් අනි ගැ ගන්න ත පුතේ එක්කම සසිලබස්ස කන ේදුක ගන්න ගන්න එකම සිලබස් එකක ඉගෙන ගන්න එක්ම විභාක ලියන්න නමුත් සපයන්න අනුව මේක වෙනස්සෙනනන්නේ සමහර කෙනෙක් කු ගන්නද හොඳට තේරවා. සමහරකෙනෙක්ක ගන්නද ොට තේරෙන්නේ නෑ අන්න වගේ හොඳට ම හෙරෙන්නේ සහර කට්යි ගන්න දර අන්නේ වගේ තියන එක සපයන්න අනුව විදයනා කියල තේරවනේ වල සේවාාව කිලි ෙනවා. එනම් සේවා සපයන්න අනුව විීධවී අනිත්තක? සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. සපයන් අගේ වෙන් කරන්න බෑ කියෙ අදාසපුතේ බාණ්ඩ වෙන්කරට ැ උදානකිතට සහල්කිනෙක ගොවියගෙන් වෙන්කල සුපර්මාකට්ටකේ ති. බට පුතේ වෛද්‍ය සේවයකිනක වෛද්‍යවරයගෙන් වෙන්කරන්න බෑ. වෛද්‍යවරයා ඕන සේවාව සපයන් ගුරු සේවයකිනක ගුරුවරයගෙන් වෙන්ක කර බෑ ගරුවර නැතුව. වැඩේ වෙන්නේ නෑ අන්න නිසා සපයන්නාගේ වෙන්කරන්න බෑ සපයන්නත් එක්ක ම තමයි අපිට සේවාව ලලාා කන සපයන්න ගෙදරගි නොගෙනෙකමේ අදහස. හරද. අරිනම්මත් ඇයට පුතේ සේවාවලට සේවාාවල් ලක්ෂණම නොද බෞතික පැවැත්මක් නෑ ගබඩා කරන්න බෑ සපයන්න අනුව විධවේ සපයන්නාගේ වෙන්කල නොහැක.. හරි එනමං ආයි මුලි නම්මේටික පෑදිි කරන්නම් බලමු අලට මතක කිය මොකද පුතේ ව්‍යාරක නිර්වාචන ලාබ ලැබීමේ අරමුණින් නෝ සුභසාධන අරමුණින් පවත්වාගෙන යනු ලබන මිනිස් අවශ්‍යතාසා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය බාණ්ඩසේවා නිෂ්පාධනය කිරීම බෙදාහැරීම අලවියාහානු බද්ධ සීලම කටේතුවලට ව්‍යාපාරයක් කළ කිව්වා.යි පපතේ අවශ්‍යතා කිවීම නෝද ජීවත්වීමේදී මිනිසා විසින් අනිවාරයෙන් සපුරාගත යුතු දැ. ුවමනා කිම නෝද. අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාරට වස්සේ. වෙළඳ පොක් කිවීමකක්. ගැනුම් කරුවන්න විකුණුම්කරුවන් මුණ ගැහන හෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්යකට වෙළඳ පොළක් කිවවා. වෙලඳොල ප්‍රධානශයෙන්ක රස්ෙකයි වෙළඳ පොල ස්ථනයයි වෙළඳ පොල අවතාශය කියලා. එවාස නිෂ්පාතිිත ප්‍රධානමශයෙන්ක රස් දෙකයි බාන්්ඩයි සේව. බල බාණ්ඩයි සේවාවල ලක්‍ෂණ මතකින් කිය ම මෙහෙම කියන් මෙ මෙම වෙනවෙනම කියන්න. බාණ්ඩයකට බෞතික පවැත්මක් තියෙනවා සේභාවට බෞතික පැවැත්මක් නැත. බාණ්ඩයක් ගබඩා කරන්න පුළුවන් සේවා ගබඩා කරන්න බෑ. බාණ්ඩයක් සමජාතිය බාණ්ඩ සමජාතිීයයි සේවා සපයන්නාට අනුව විවිධ වේ. බාන්්ඩ සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන් සේවා සපයන්නාග වෙන් කරන්න බෑ. රයිට එන්නේ ඒටික තමයි එනම්. අපි බාණ්ඩ හා සේවා නතන් ශෂ්පාිත කැන කතා කරන්න තිී. රපතේ ඒ එකක වැදගත්ම මාතෘකාව තමයි ව්‍යාපාරයක ගති ලක්ෂණ කියනෙ එක. ව්‍යාපාරයක ගති ලක්ෂණ කියෙනෙක වැදගත්න මාතෘගාවක් අනිවාරයෙන් මතකතියාගන්නම ඕනේ හරි ගතිලක්ෂණ එක. හරිම ඉස්සලමට කියලා ඉන්නම්. එක විකුණුම්වෝ හුවමාරුවක් සිදුවීම, බාණ්ඩහාසේවා ගඩදනුවීම අකන්්ඩව ගඩදනු සිදුවීම ලාදයෙන් අභිපපියරණය වීම, අවධානමක් පැවතීම වුවමනා නිර්මාණය කිරීම හා ආර්ථික කටයුත්තක් වීම. රයි පනවධපුතේ විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. මොකද විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම කෙන එකේ අදස් තමයිපුතේ යම් බාණ්ඩයක් හෝ සේවාවක් යම් මුදලකට හුවමාරුවෙන් ඕන එමන තත් විකිනෙන්්ඩ ඕනේ බා්ඩ මිදී ගණ්ඩ ඕනේ. අන්නේ වගේ දෙයක් තමයිපුතේ ව්‍යාපාරයක් කියලා ගැරතෙන. බාන්්ඩයක් ෝ සේවාවක් යම් මුදලකට අලවි වෙන්නේ නැත්තං. අන්නේ වගේ දෙයක් ව්‍යාපාරයක් විදිර සලකන්නේ නෑ දැ උදාරයක් ඉදරම ෙමිතම කොපි. ඔයාලගේ ගෙදර කට්ටිය. ගෙදර කට්ටිය කාග්‍යරි උපන්දිනයකට අද පුුරියාණ හදන ගිලිතමක. ොතේ ගෙදරටි කාගෑර උපන්දිනයට පුුරයාණි හදනවනං ඒක ව්‍යාපාරයක් වවෙන්නේ නෑ මොකො දෙ එතන විකුණුමෝ හුවමාරුවක් කුුණන්නෑනි. ඇැබැපතේ අන්නයට විකුණන්ඩෝ ල බුරයාණි හදනමනං අන්න එතනමකද්ද තියෙන්නේ ව්‍යාපාරයක් තියනත අන්න එතන තියෙනම් අත තියරමකද ව්‍යාපාරයක් තිෙනෙනම් ගෙදර කට්ටේගේ උපන්දිනයට මුරයාන් හෙදුව කියලපුතඒ එක ව්‍යාපාරයක් වෙන නෑ පැදර එනම් විකුණුම්ෝ හුවමාරුවක් සිදුවෙන මනං ව්‍යාපාරයක් විදිර සලකර නම් ව්‍යාපාරයක පලවෙනි ගති ලක්ෂණ තමයිමකක්ද විකුණුම්ෝ හුවමාරුවක් සිදුවීම දෙක බාණ්ඩහසේවා ගණු දෙනුවීම. පුේ ව්‍යාපාරයක් නම් අනිවාරෙන්ම බාණ්ඩා සේවාවක් මොගක්කරි බාණ්ඩයක් ෝ සේවාවක් ගනු දෙෙන වෙන්න ඕන එකන් අපි දවන ව්‍යාපාරයක එක්කො පාරිබෝග බා්ඩයක් අදරන එකො කාර්මික බාන්ඩයක් අදරම එක්කෝ යම් සේවාවක් සපයනවා අන්නේ වගේ පුතේ යම් බාන්්ඩයක් හෝ සේවාවක් ගණු දෙෙන වෙනව නම් අන්නේ අපි ව්‍යාපාරයක් විදිට සලකන රයි. එනක් කරුද දෙයක් තිව ව්‍යාරයක ගතිලක්ෂ මොකද. විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම, බාණ්ඩ හෝ සේවා ගණ දෙනුවී. මොකද විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම, බාණ්ඩහා සේවා ගණ දෙනුවී. මොකද විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම, බාණ්ඩහා සේවා ගණු දෙෙනුවී විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම, බාණ්ඩහා සේවා ගණ දෙනුවීම. අනිතේ තුන අකණ්ඩව ගණ දෙනු සිදුවීම. අකණ්ඩව ගණ දෙෙනු සිදුව නව කිය එකේ අදාස්සතමයිපතේ මේ මිතමහු අපි ගෙදර. අපේ මාළු ටැකියක් පීනවා. මේ මාළු ටැන්කී මාළු දෙන්නෙක් අපි අල්පු ගෙතරෙක්කිනාට දුන්න කියලා නැත්ත අල්ලොපු ගෙදරෙක්කිනාට වික්ක කියලා මේක ව්‍යාපාරයක් පෙනනේ. පැද එකන එක දෙයක් වික්ක කියලා දැ උදාරැකිලට හිතනු. හැබැයි අපි නිතරම මාළු විකන්නවඕනම් නිතරම මාළු විකන්න වන අකණ්ඩම ගන දෙනු කරනවනන් අන්න එක ව්‍යාපාරයක් විදි අපි සලකන දැන්ක යාලාගේ. ගෙදර තියෙන ස්කට ඇතිනවා කෙළෙතනු මේ ස්කූටරේ වික්ක කියලපුතේ ව්‍යාපාරයක් පෙනෙ නෑ. හැබැයි නිතරම ව්‍යාපාර අකණ්ඩමෝයලා ස්කූටරනම් විකුණුනම් අන්න වගේ දෙයක් ව්‍යාපාරයක් වෙන.. එන ව්‍යාරෙක් ගති ලක්ෂණ තුනක්ව මතකින් කෙබට විකුණුම් මෝ හුවමාරුවක් සිදුවීම බාණ්ඩ හාසේවා ගණ දෙන වී මොකද. විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම බාණ්ඩහා සේවා ගණුදනුවීම ගු දෙෙනු අකණ්ඩව සිදුවීමම් එනම් කෑල්ලෙෙන් කෑල්ල මතතු තිය මොකක්දයික නමං මොකරපුතේ විකුණුම් මෝ හුවමාරුවක් සිදුවීම බාණ්ඩහා සේවා ගණුදනුවීම ගණු දෙනු අකණ්ඩව සිදුවීම ගණු දෙනු අකණ්ඩව සිදුවීම. අනිත්තක තමයි ලාබෙන් අභි පේරණවීම ලාබේ නත ප්‍රතිලාබෙෙන් කලත් කියනොත්. අපි දන්නාපුතේ ව්‍යාපාරයක් කිරීමේ අරමුණ තමයි ව්‍යපාරයක් කිරීමේ අරමුණ තමයි ලාබ ලබඩෙක් එතකොට ලාබ ලබන්ඩ ලබන්ඩ ව්‍යාපාරිකයක් තවතව ව්‍යාපාරයට උනන්දුුවෙන වනං අන්නේ වගේ දෙයක් තමයි අපි මෙතන ලාබෙ අපිපේරනය වෙන ගැනනතා ෝටිවේශන්ෙනවා ලාබ ලැබෙන්ඩ ලැබෙන්ඩ ලබෙන්න්ඩ ්‍යාරිකයක් තවතව ව්‍යාපාර කටයුතු කරවන්නේ වගේ දෙයක් තමයි ලාබෙෙන් අභිපේරණයවීම කියන් රයිට් අනිතය තමයි පුතේ අවධානමක් පැවතීම හරි අපි දන්න ව්‍යාපාරයක් කරද්දී வி්‍යපரேका அනිवारे ma වදා මක් ro。 ්‍යාපාරයට වාරිභෝගික ඉදනැද්ද මේ හදර බාණ්ඩ ගනීදනැදද அන්නේ වගේ මේ මෝස්තර වෙනස්සේද සෝභහගීපතක්க்கද පාடுුවது அலாபவேද அ්‍ය වගේ දේවල් අවධනමක් තිரணම් මෙன்ன මේ අවධානම දරාගෙන සිතීමතමයිපුතේ ව්‍යාපාරකෙක්නැත්තා විවසායකු්ගේ කාරයකුත්තුවෙෙන් නිසා අවධානමක් தීரண අනිவாරங்கක வி්‍යාපාරයක් වෙන ?හරි පහක්කි ගැන්. ව්‍යාපාරයක ගති ලක්ෂණ පහකි ගැන. කැබන් විකුණුම්මෝ හුවමාරුවක් සිදුවීම බාණ්ඩහා සේවා ගණ දෙනුවී මොකද විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම බාණ්ඩහා සේවා ගණු දෙනුවීම ගණුදනු අකණඩව සිදුවීම ලාබේෙන් අභිපේරණයවීම අවධානමක් පැවැටීීම. ඔය පහ ආපස්සර කියන්න බණට පුළුවන්න යටයිදම් මොකක්ද පුළුවන් කියන්න වීඩියක බලද්දී මාත එක්ක මේක. එකට පුතේ සහසම් බන්ධවෙෙන්ද ඒමට තු හෙන්ඩ එපා මොකද යටනම් ගැන් බන් ඇක්ටව එක වැඩ කරන්න මොකද අවධානමක් පැවතීම ලාබේෙන් අභිපපේරණය වීම අකණ්ඩව ගන දෙනු සිදුවීම බාණ්ඩහාසේවා ගනදනුවීම විකුණුම්මෝ හුවමාරුවක් සිදුුව මයි කරම වික් උයිනම් විකුණුම්මෝ හුවමාරුවක් සිදුවීම බාණ්ඩහසේවා ගණුදනවීම ගණුදනු අකන්නව සිදුවීම ලාබයෙන් අභිපපෙරණයවීම අවධානමක් පැවැතිවන්නම විජට පාඩන් කරගන්න. හර අවදානමක් පැවති වනිත්තේ තමයිකුතේ. ආර්ථික කටයුත්තක් වීම වුවමනා නිර්මාණය කිරීම කදත්. ආර්ථික කටයුත්තක් වෙනවා ඒවගේම විවිධ වුවමනා නිර්මාණය කරනවනං අන්නේ අපි ව්‍යාපාරයක් විදියට සලකනවා යි. හරිෙන අපි කතාකරාපුතේ ව්‍යාපාරයක නිර්වාචනය අවශ්‍යතා සවුවමනා කියනමනුවද වෙළඳ පොල කොහොමද බෙන්නේ නිෂ්පාධිත නැත්තම් ාණ්ඩා සේවා සම්බන්ධෙන් කතා කරා ඉරඟ අපි කතා කරපු ව්‍යාපාරයක මොකක්ද ගති ලක්ෂණ රයි් හරි එක ැකීමම අයිබන්පුතේ ව්‍යාපායෙ ති ක්ෂණනවද ව්‍යාරෙක් ගති ලක්ෂණමොක්ද? විකුණුම්මෝ හොමාරුවක් සිුවීම, විකුණුම්මෝ හුවමාරුවක් සිදුවීම, බාණ්ඩ හාසේවා මේ හොට රහ නයික්ක මද නවතනවත ගැනපතේ මතක ෙන්න්න ඕනනි සව මතකනම්ක වාහොන් රාහගෙන ොවට මතක නැත්තන්තවාට මේ කවල්ලන්න. විුණුම්මෝ හුවොමාරුවක් සිදුවීම බාණ්ඩහසේවා ගණදනුවීම ගණදනු අකණ්ඩව සිදුවීම ලාබේන් අභිපපේරණයවීම අවධානමක් පැවතීම ආර්ථික කටයුත්තක් වීම වුවමනා නිර්මාණය කිරීම. යි. හරනම්පුතේ අපි මේ විදිට ව්‍යාපාරද්‍යනයටට අදාල පලවනි පාඩම පළවනි ෂෝට නෝට් විඩියක දැම්මක්. අපේ එනම් දෙෙවැනි ෂෝට්නෝට විඩිය එක කතාකානිෙපුතේ ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු ව්‍යාපාරයක අරමුණු නිෂ්පාදනසාධක ව්‍යාපාර එක කාරයන්සා යෙද ඔම් නිමවුම් ක්‍රියාවලි සම්බන්ධෙන් දෙ නි නෝට් ීිය තාගන හරි පුතේ වීදියක හොඳයි නම්. පිරිි තයන මේ BSිය සම්බන්ධෙන්දා පලවෙෙන වීඩියක වඩියක හොඳයි නම්BS ගැන්නුවට මේ චැනල් එකේ BS. දැම්ම නෑ පැදර. ඇතරම හොඳයින්නම් සුපිරිනාම් තේරුණනාන් ඇත්තර මතනපුතේ යාල කමෙන්ට් එකක්දාන්න ඔලගේ කමෙන්ට් එක මත මතක තියාගන්න අනිවාරෙන්BS. ඉර වීඩියෝටික අනිවාරෙන්ම දානතරවා දැම් කමෙන්ට් එකක්වා දාන්නය කෙන මේ එක නික නිකල් සැටිස් නෑෙන එක තමන්ට මේක තෘප්තිමත් නම් මතක හිටිනා නම් තමන්ට ඉස්සරාත් वीडियो टीका පාඩම්වට අව ඕනම්පුතේ කමෙන්ට් එකක්ත් දාන්න අනිවාරෙන්ම එතකොට මම මේකට අදාල සියලම වීඩියෝටික ොහවසට දාල පලබනි පීව දියටට දොලාහවසට අදාර සියලුම පාඩම්වට දාල ෝට් නෝට වීඩියටික මේ විදිනම දානවා.යි අරිවාලට හොඳර තේරුණනා සුපිරිනා නියමයි නන් ඔයාගේ යාලුවකටත් බලට පුතේ වඩිය එක ලින්ක පුළුවන් ස්ටටස් දාාන්න ඒම ත ගරප්ටදාන්න මොකදේ හේතුව ඔයාලගේ කවර තවයාලු එක්හරි බලලා මේක අනිවාරෙන්ම ඉගෙන ගනි එතකොට ඒලාමයටත් ම් ලකුණු මටම ක හරි එන්න පුලුවන් ඔය ඉන්නතත්තෙක් තරන එතර ස් කියනෙත් ලේසි විශයක්ක් යි් ලේසි විශයක් මේ විටට හල මතගතියා අගත්තත් පුතේ මේ හලකු දෙයක්නෑ යි්ඒ වගේම වීඩ එකක් ධද්ඩි ල අපේ ග්‍රූපය කටහම එකතුෙන්න්න ඕන්නම් පුතේ ඩිස්ක්‍රපෂන් එක ලිංක එකක් ඇති ග්‍රප්වලට දෙදා ශිස්තුන විසිය අතරන්නම කියලා එකතුවෙන්න ලැමති ඔලගේ අවුද්දර අදා ගෘපය එකටතුෙන්න්න ගරුප් එකතුන්ට එකතුෙන්න්නපා එක වුද ක දාලාල යාලගේ අවුදන දාල ගරප ෙක්වෙන්න. හරනම්පුතේ අපි පළමි වීඩියකම මේදිි ඉවර කරම එනම් දෙෙනි වීඩිය අප ඊළඟ දවස අනිවාරයෙන්ම දාන ව්‍යපාරයක ප්‍රධාන කටයුතු අරමුණු නිෂ්පාදනසාධක කාර්යයන් යෙදවුම් නිමවුම් ක්‍රියාවලේ සම්බන්ධයෙන් සාකච්ාර. යි ඇත්තන පුතේ හොඳයින්නන් සුපිරිණ තේරුණනං ෝබ නැත්තුව අනිවාරෙන් කමෙන්ට් එක අදාන්න ඒ කමෙන්ට් එක මත තමයි තීරණය වෙන්න ඇත්තටම මම හරියට කරාද මක ඇත්තටම හරිට ගැනුවද නැත්්ද කිය තේරෙන ලමයින්ගේ අදසමද. බෞතික පන්තියක නම් ළමයි කියරන්න මේක තේරුුණාද නැද්ද ළමයින්ගේ බූුණු තියා බැලුවම කියන පුළ මේ තරුණවාද නැතිි කරන. ඇතට මඉ මම ඔයාාව දන්න නිපුතේ ඔයාව දන්නේ පැදර. එතවට ඔයාගේ ඒ රියක්ෂන් එක මත තමයි පැදිරිද. මේ ඇත්තරම තේරුණවාද රැද්කල තේර තරණ ටතර වාලගේ හොඳ ප්‍රචාර්තියන මත්තියාගන දිගටම මේ විදිහට වීඩියෝටික නවා. මේ චැනල්ල එක සබස්ක්‍රයිප් කල තියාගන්න අනිවාරෙන්ම ඉකෝන් BSවල් අදාල සියලම ෂෝට්නෝට්. පාඩං උගන්නනේවා පාස්පේප, මොඩල්පේප MCQව අන්නේ වගේ සියලුම දේවල් පුතේ මේචනලකේ අපි ඉස්සරට කතාගන්නවා අදBS.සුත් පටන් ගත්තා එනිසා අපි දිරිට ිය.සුත් සියු දේල් මෙ විට කරෙනනවා තනම් යාලෝොති න දනුවත් කන්න පුතේ පාඩම්මලාාවත්තක සබඳ වඩ. යි. එනම් අපි අනිදදවසේ BS. දෙවනි වීඩියෝ එකත් එක්ක අපි හම්බෙමු එනම් පලවෙනි පාඩම තමයි තාමයන්නේ. පලවෙනි පාඩම දෙනින් shortටෝර් ීඩිය ගත්කපියයනම් ඊළඟ දවසේ හමුුවමු.